ජීවිතය ඇතැම අවස්ථාවන් වල අපිව පුදුම කරවනවා. කලාතුරකින් එවැනි බලාපොරොත්තුන වූ පුදුම සහගත අවස්ථාවන් කැමරාවන්නේ පටිගත කරගන්නට තරම් අපි වාසනාවන්ත වුණු අවස්ථා තිබෙනවා. මේ වීඩියෝවෙන් ඔබ වෙත ගෙන එන්නේ වෙනි වීඩියෝ පෙළක්. මේ වීඩියෝ එක පුරාවටම ඔබ පුදුමයෙන් තැබීමට එම වීඩියෝ දර්ශන සමත් වේවි. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුනොත් අපිව subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඒ වගේම කුඩා සීනු වෙබ්බොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. අහස සිඹින තරම් මුස ගොඩනැගිල්ලක තට්ටුවකින් තවත් තට්ටුවකට පිවිසීමට අද භාවිතා කරන ප්‍රසිද්ධම තාක්ෂණය හඳුන්වන්නේ එලවේටර් යනුවෙන්. එහෙමත් නැමැතිනම් විදුලි සෝපානය යනුවෙන්. මේ ඔබ වෙත ගෙන එන්නේ විදුලි සෝපාන භාවිතයට කැමති නැති පුද්ගලයෙකු උස ගොඩනැගිල්ලකින් බිමට බැස්ස හැටි. ලෝකයේ අපි නොදකපු අපූරු විශ්මයජනක ස්ථානයන් මොනතරම් නම් මැද්ද. අදටත් කිසිම මිනිසෙකුගේ ස්පර්ශය නොලද වැනි ස්ථාන ඕනෑ තරම් මැති. මේ ඔබ දකින්නේ මිනිස්වාසයක් නොමැති අධික ශීතල කටුක පරිසරයකින් හමු වූ වැනි අපූරු ස්ථානයක්. මෙය හරියට ඩිස්නීහි ෆ්‍රෝසන් චිත්‍රපටියේ එන දර්ශන තලයක් වගේ නේද? මේ සබාදහමේ විශ්මිත නිර්මාණයක් විනා මායා බලයකින් මවුණු ලැබූ දෙයක් නොවෙයි. බලන්න අයිස්ලන්තයේ මෙම අයිස් ගුහාව මොනතරම් අපූරුද. වායු සමීකරණය කරපු සීතල කාමරවල සිටින සමහරෙක්ගේ මාසික පටිය ලක්ෂ ගණනක් වෙනවා. නමුත් ඇත්තටම වැනි මුදලක් ලැබීමට තරම් වටිනා තම ජීවිතයේ පවා අවදානමේ හෙලා රැකියා කරන මිනිසුන් සිටිනවා. මේ ඔබ දකින්නේ වැනි මිනිසෙන්. බලන්න ඔහු කරන රැකියාවේ ඇති අවදානම් බව. ඔහු නම් මෙවැනි වැටුපකට සෑම අතින්ම සුදුසුයි නේද? හිතන්න ඔබ රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා වූ විභාගයට පෙනී සිටීම සඳහා යනවා. එහිදී ඔබට ලැබෙන ප්‍රායෝගික පරීක්ෂණය මෙන්න. මෙහිදී ඔබට මොන වගේ හැඟීමක් ඇති වේවිද? මේ නරඹන්නන්ගේ පවා ඇඟේ මවිල් කිලින් කිරීමට සමත් විදියේ දෙයක්. ඔබට මින් සමත් වීමට හැකි වේවිද? දොඩම් ගොඩ බදාගත්තා වගේ කියලා කියමනක් තිබෙනවා ඔබ අසා ඇති. දොඩම් ගොඩක් බදාගත්තම ඇත්තටම සිදුවන්නේ කුමක්ද? දොඩම් ගොඩ බදාගන්න ගියාම වෙන්නේ එකක්වත් අහුවෙන්නේ නැති එක. මේ ඔබ දකින්නේ සැබෑ ජීවිතයේදී කැමරාවක පටිගත වූ එවැනි අවස්ථාවක්. මීළඟට ඔබ වෙත ගෙන එන්නේ බ්‍රසීලයේ පමණක් සිදුවිය හැකි ලෝකයේ වෙන කොහේවත් සිදුවීමට ඉඩක් නොමැති විදියේ දෙයක්. මෙම ඇනකොන්ඩා මේ සිර වුණේ කෙසේද යන්න සිතාගන්නට බැහැ. එසේ වුවත් අවසානයේදී සැමට පෙනී ගියේ මේ හොරුන්ගෙන් බයිසිකල් ආරක්ෂා කර ගැනීම සඳහා වූ හොඳම විසඳුමක් බවයි. අයිස්බර්ග් හෝ පාවෙන අයිස්කුට්ටියක් කියපු ගමන් බොහෝ දෙනෙක්ගේ හිතේ ඇඳෙන්නේ මෙවැනි දසුනං. නමුත් බලන්න ඔබ මෙවැනි පාවෙන අයිස්කුට්ටියක් මීට කලින් දැක තිබෙනවාද කියා. බලන්න මේ සර්ව සම්පූර්ණ ඍජුකෝණාශ්‍රයක් වගේ. ඒ ඇන්ටාක්ටිකාවේ ලාසන් අයිස් තට්ටුවෙන් බිඳීයා එකක්. බලන්නේ හරියට පෙනෙන්නේ අඩිකෝදුවක් තබා හරි කෙලින් කපනු ලැබූ එකක් වගේ නේද? මෙවැනි අයිස්බර්ග් සඳුන්වන්නේ ටෙබියුල යනුවෙන්. බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ මේවා අධිස්වාභාවික දෙයක් බවයි. නමුත් විද්‍යාඥයින් පවසන විදියට මේ ඇන්ටාක්ටිකා කලාපයේ සිදුවෙන සාමාන්‍ය දෙයක්. මුලින්ම සඳහන් කරා වගේ ජීවිතයේ ඇතැම් සිදුවීම් අපිව පුදුමයෙන් පුදුමයට පත් කරනවා. මේ ඔබ දකින්නේද වැනි සිදුවීමක්. මේ කැමරාවක පටිගත නොවන්න කිසිවෙකු විශ්වාස නොකරන්නට ඉඩ තිබුණා. හොඳින් බැලුවොත් ඔබට පෙනේවි මෙවැනි දෙයක් සිදුවෙන්නට තිබෙන්නේ මිලියනයකින් එකක් වැනි සම්භාවිතාවයක් බව. ග්‍රීෂ්ම ඍතුවේ අධික අවරශ්මයෙන් නිසාවරණය කරගන්න විවිධ ඉස්පැසුම් පළඳිනවා ඔබ දැක ඇති. එකිනෙකට වෙනස් මෝස්තරවලින් යුතු හිස්වැසුම් කොතරම් තිබුණත් ඒ හැම එකක්ම මේ අපූරු හිස්වැස්මට යටයි.
සංචාරයන්හි නිරත වෙන අතරතුර කරදරකාරී වෙළඳන්ගෙන් හිරිහැර සිදු වෙනවා. ඇතැම් විට ඔබටත් එවැනි අත්දැකීම් ඇති. පේන විදිහට ඊජිප්තුවේ සංචාරය කරන සංචාරකයින්ට ක්‍රූස් ෂිප් එකක ගමන් කරත් එවැනි වෙළඳන්ගෙන් බේරීමක් නැහැ. මේ ඔබ දකින්නේ ක්‍රූස් ෂිප් එකක ගමන් කරන සංචාරකයින් පිරිසක් පසුපස හඹා ඇවිත් තම බෝට්ටුව ක්‍රූස් ෂිප් එක හා අමුණාගෙන සිටින හැටි. ඒ වගේම මේ ඔබ දකින්නේ ඔවුන් සංචාරකයින් හා ගනුදෙනු කරන ආකාරයයි. මේ වීඩියෝ එක කෙසේ අවසාන වෙනවාද යන්න ඔබට හිතාගන්නවත් බෑ. නමුත් බැලූ බැල්මට පෙනෙන්නේ මොහු බරක් එසවීමට උත්සාහ කරනවා වගේ. නමුත් ඔහු ඇත්තටම සිදු කරන දේ බලන්න. මේ ඡායාරූපයේ දැක්කම ඔබට හිතෙන්නේ කුමක්ද? ඔබට පේනවා ඇති විශාල නෞකාවක් අසල කුඩා බෝට්ටුවක් තිබෙන බව. එම කුඩා බෝට්ටුව මේ සූදානම් වන්නේ කුමකටද? විශ්වාස කරන්නේ මේ සූදානම් වන්නේ මේ විශාල නෞකාව ප්‍රථම වරට වතුරට දැමීමටයි. බලන්න එම දසුන මොනතරම් විශ්මයජනකද. මේ ඔබ දකින්නේ බිත්තියක එල්ලා තිබෙන රාමු කළ පින්තූරයක්. මේ පුද්ගලයා අය ඔසවා බැලීමට කටයුතු කරනවා. ඒ සමගම සිදුවෙන දේ බලන්න. එය හරියට බයහිතෙන චිත්‍රපටයක වූ දර්ශනයක් වගේ නේද? ඔබ කඳුනායම් වලට විශේෂයෙන්ම දැඩි බියක් දක්වනවා නම් මේ පෙන්වන්නට යන වීඩියෝවෙන් එම බිය තවත් දෙගුණ තෙගුණ වෙනවාට කිසිම සැකයක් නැහැ. ඔබ ග්‍රීක ගෘහ නිර්මාණ ශිල්පයේ පිළිබඳව යම් දැනුමක් තිබෙන කෙනෙකු නම් ඔවුන් කුළුණු නිර්මාණය කර තිබෙන්නේ මෙලෙස බව ඔබ දැක ඇති. මේ ඡායාරූපයේ දැක්කම කෙනෙක්ට පෙනෙන්නේ මේ වනාන්තරයක් දෙබෑ කරමින් ජලයේ සොයා පැමිණි නෞකාවක් වගේ. නමුත් මේ නෞකාවක් නොවෙයි. ඉදිරියෙන් බලන කෙනෙකුට නෞකාවක් වගේ පෙනෙනසේ නිර්මාණය කරපු නිවසක්. හිතන්න රාත්‍රියේදී කෙනෙකුට හදිසියේම මේ දකින්නට ලැබුණොත් ඒ මොන වගේ අත්දැකීමක් වේවිද? පේන විදියට ඉතා පළපුරුදු අති දක්ෂ හිමමත ලිස්සා යන්නෙකුට හිම පෝරුවක් ඉතා වේගවත් ජලය මත ලිස්සා යන පෝරුවක් බවට පත් කරගන්නට පුළුවන්. මේ වීඩියෝ දැක්කම ඇත්තටම ඔබට මතක් වෙන්නේ කුමක්ද? බොහෝ දෙනෙක් මේ වීඩියෝ සඳහා අදහස් දක්වමින් පවසා සිටියේ මේ දකින විට ඔවුන්ට මතක් වෙන්නේ Apple Store එකක් අලුත් iPhone දුරකථනයක් කලවේ සිදු කරන පළමු දවස බවයි. හිමමත ලිස්සා යාම කියපු ගමන් කෙනෙකුගේ හිතේ ඇඳෙන්නේ ඉතා පරිස්සම් සහිතව දැඩි ආයාසයක් දරා හිමමත ලිස්සා යන දක්ෂ ක්‍රීඩකයෙකුගේ දසුනක්. නමුත් මේ දකින විට හිමමත ලිස්සා යාම හිතන තරම් අපහසු නැති ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන් විදියේ දෙයක් කියලා ඔබට හිතේවි. බලන්න හිමපෝරු දෙකක් මත ලිස්සා යන ඔවුන් එහි වාඩි වී සිටින්නේ නිවසේ වූ මේසයක වාඩි වී සිටින මාටත් වඩා සැප පහසුවට. ඔබ නොදකපු මෙවැනි අපූරු දේවල් දැක ගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.